ඇත්තටම මේ නඩු පෙරදිලා තියෙන්නේ කොහොමද? ගොඩක් නඩු පිටිකරුවා නිදහස් නිදොස් කොට නිදහස් කොට නැහැ. බැසිල් රාජපක්ෂගේ නඩුව මල්වානි. මල්වානි නඩුව දැමි මුදල් විසුද්ධි කරන පනත යටතේ. මනි ලොන්ඩරින් ඇක්ට් එකේ. මුදල් විසුද්ධි කරන පනත අනුව අපරාධ ශක්තිමත්ම නීතියක්. කවරෝ කෙනෙක් තමන් උපයාගත්තු දේපල උපයාගත්තු ආකාරය කියන්න බැරි නම් ඒ දේපල පවර ගන්න පුළුවන්. ඒතර බැසිල්ගේ මල්වානි ගෙදර නඩුව දැමි මුදල් විසුද්ධි කරන පනත යටතේ. ඔයාගේ ගේ ඔයා මේකේ සල්ලි හොයාගත්තේ කොහොමද කියලා. බැසිල් රාජපක්ෂගේ නීතිඥ හැමෝම කිව්වා ගේ එයාගේ නෙවෙයි කිව්වා. ඊට පස්සේ නීති තර්ක ඔක්කොම ගියේ කොකොටද ගේ එයාගේ කියලා ඔප්පු කරන්න සුමන දාසගෙන් සාක්ෂි ගන්නවා පුෂ්පා තමයි ඇවිල්ලා නැකත් බැලුවේ කියන්නේ මුදිත ජයකොඩි එයා තමයි ආකිටෙක්ට් එයාගෙන් සාක්ෂි ගන්නවා ලීබඩ් වික්‍රම ගැන සාක්ෂි ගන්නවා ඔහම තමයි නඩුව ගොනු කරේ අධිකරණයේදී එක සාක්ෂියක් පරස්පර වුණා පරස්පර වුණාට පස්සේ නීතිපති පාර්ලිමේන්තුව කිව්වා අනික් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කැඳවන්නේ නැහැ කිව්වා ඉතින් අනිස්කරු සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කැඳවන්නේ නැත්තම් නඩුව එතනින් ඉවරයි නිදොස් කොට නිදහස් නෙවෙයි. ඒ කියන්නේ මොකද්ද? රාජ්‍ය බලය උපයෝග කරගත්ත. බැසිල් අන්තිමේදී කිව්ව මොකද්ද? අර මාධ්‍ය සාකච්ඡාවක කිව්ව ඇමතිකම ඉවරලා මට නඩු කීපයක් තිබ්බා ඒවත් විසඳ ගන්න තමයි ආවේ කිව්වා. විසඳගත්තා. ඒ කිව්වනේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රසිද්ධ කිව්වා. ඊළඟ අල්ලස් කොමිසමේ නඩු. නඩු 30 ගණනක් තියෙනවා. ඒ නඩුවක් පවරන කොට ඉස්සෙල්ලම තියෙනවා මොකද්ද? මූලික විරෝධතා. මේ නඩුව ගොනු කරලා තිබෙන ආකාරය හරිද වැරදිද? නඩුව නඩුවේ අඩංගුව නෙවෙයි, කේස් එක නෙවෙයි. ඉස්සෙල්ලම අධිකරණයේ වග විභාගයට ලක් කරන්නේ මේ නඩුව පවරලා තියෙන ආකාරය හරිද වැරදිද? ඉතින් විත්ති පාර්ශ්වයේ නීතිච මහතුරු පෙන්වා දෙනවා මේ නඩුව පවර්ලා තියෙන ආකාරයේ වැරදි කියලා මූලික ප්‍රතිවෘතතාවයක් ගන්නවා. අල්ලස් කොමිසමේ නඩු 30 ගණනක් එළියට වැටෙනවා මූලික ප්‍රතිවෘතතාවේ. මොකද හේතුව? කොමසාරිස්වරු 3 දෙනාම අස්සම් කරලා නැහැ. පනතේ තියෙනවා නඩු පැවරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු 3 දෙනාම අස්සම් කළ යුතුයි. අස්සම් කළ දෙන එක කොමසාරිස්වරේ. ඒතර මූලික එඳ මේ නිදහස ලැබලා තියෙන නඩු ප්‍රතික්ෂේපලා තියෙන්නේ කේස් එක වග විභාගයට ලක් කරලා නෙවෙයි නඩුව ගොනු කරපු ආකාරය වැරදි කියලා. ඒ නිසා කළ යුත්තේ මොකද්ද? මේ ඉල්ලාස් කරගත්තු නඩු මූලික ප්‍රතිවෘත්තාවලින් ප්‍රතික්ෂේප වෙච්ච නඩු සාක්ෂි කැඳවන්නේ නැතුව නතර කරපු නඩු මේ නඩු සියල්ල යලි පවර්නවා ජාතික ජනබල වියාණ්ඩුව. මොකද ඔක්කොම කරන්නේ. ඒක කරන්න ඕනේ නේ. ඒකනේ කරන්න ඕනේ.